තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි සියලු දෙනාටම අදත් මාසිකව පවත්වන ඥාතකා ධර්ම දේශනා මාලාවේ තවත් එක් පියවරක් ආරම්භ කරන්න සූදානම් වෙන්නේ ගෞරවනීය ලෝක ස්වාමීන් වහන්සේ මේ මොහොතේ වැඩ සිටින්නේ කඩුවෙල සතිපාසල පරිශ්‍රයේ සිල්ගත් උවැසියන් රාශියක් මේ ධර්ම දේශනාව උන්වහන්සේගේ අභිමුව ශ්‍රවණය කරනවා සහභාගී වෙනවා අපි සිටින තැන්වල ඉඳලා මේ සූම් තාක්ෂණයේ ඔස්සේ ලෝකේ බොහෝ තැන්වල ඉඳලා පිරිස ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාව සවන් දෙන්න එකතු වෙලා ඉන්නවා ඒ අතර උන්වහන්සේගේ ඥාති සමූහයා බොහෝ දෙනෙක් ඉන්නවා අපි එක දිගටම මේ පැවැත්වගෙන ආපු සතිපට්ඨාන මුල් කරගෙන කරන ඥාති සංග්‍රහය ආරම්භ කරන්නට කටයුතු කරන්නේ පුරුදු විදියටම මීට පෙළ සකස් කරන්න මම ආරාධනා කරනවා දර්ශන රන්මුතුගේ නීතිච්චතුමාට පුරුදු විදියට අද ධර්ම දේශනාවටත් පෙළ සකස් කරන්න කියලා. තෙරුවන් සරණයි සියලු දෙනාටම. අද අපි ඥාතකා ධර්ම දේශනා මාලාවේ 13 වන ඥාතකා දේශුම තමයි පවත්වන්නට යෙදෙන්නේ. මේක අපි හරියටම මේ මාසෙට පටන් අරගෙන හරියටම අවුරුද්දක් වෙනවා. මොකද ගිය අවුරුද්දේ ජූනි මාසෙ තමයි අපි නිස්සාරණවනේ ඉඳලා මේකට අඩිතාලම දැම්මේ. එතකොට අවුරුද්දක් සම්පූර්ණ වුණ මාස 12යි. එතකොට මේ මාසෙ මේ ජූනි මාසෙත් එක්ක වුණාම අද 13 වන දේශුම තමයි අපි මේ ඥාතකා දේශුම් මාලාවේ පවත්වන්නේ. ඉතින් මේක අඛණ්ඩව 13 වතාවක් අපිට ඥාතීන් වෙනුවෙන් පවත්වන්නට ලැබීම ගැන අතිශයින්ම සන්තෝෂයට පත් වෙනවා. ඊට අමතරව මම කැමති අද දින මේ දේශුම් මාලාව නව මුහුණුවරකට යොමු කරමින් සතිපට්ඨාන සූත්‍ර දේශනාව ආශ්‍රයෙන්ම ලොකු සයන් වහන්සේගේ සම්පූර්ණ අවධානය යොමු කරන්න කැමති ධම්මපදේන ගාථාවක් සමග. මේ ධම්මපදේ ගාථාවක සඳහන් වෙනවා නතේන හෝති ධම්මට්ඨෝ යේනන්තං සහසන යෝච අත්තං අනත්තංච උගෝනිච්චේය පණ්ඩිතෝ කියලා. මේ සරල තේරුම ගත්තොත් අපිට මේ රටේ පවතින තත්ත්වයත් එක්ක ධර්මය අධර්මය එහෙම නැත්නම් නඩුව අවනඩුව හරියට විනිශ්චය කර ගැනීමට නොහැකි තත්ත්වයක් පවතින කාලවකවානුව. කුමන දේ හරිද කුමන දේ වැරදිද කුමක්ද ධර්මය කුමක්ද අධර්මය යම විනිශ්චය කරද්දී මේක නඩුවද මේක අවනඩුවද කියලා වෙන් කරගන්න බැරි තරමට මිනිස්සු ව්‍යාකූල වෙලා ඉන්නවා. මේකම අපි සතිපට්ඨාන සූත්‍රයත් එක්ක සම්බන්ධ කරගත්තාම අපේ හිතට එන සිතුවිලිත් එක්ක අපි හැමතිස්සෙම හිතනවා අපි හිතන දේ හරි කියලා. අනිත් ඔක්කොම වැරදි. මේකම තමයි ඇත්ත. මේකම තමයි නඩුව. අනිත් ඒවා ඔක්කොම අවනඩුව. ඉතින් මේක මේ ධම්මපදයේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන විදිහට උโบ නිච්චේය පඬිතෝ. මේ පඬිත පුද්ගලයාට විතරමයි මේක නඩුව මේක අවනඩුව කියලා වෙන් කරගන්න පුළුවන් දක්ෂතාවයේ තියෙන. ඒ නිසා මම ලොකු සාවින් වහන්සේගේ අවධානය යොමු කරන්න කැමතියි. මේ වගේ කාලවකවානුවකදී විශේෂයෙන්ම පුද්ගලයෙක් සතිපට්ඨාන වඩන පුද්ගලයෙක් විදිහට තමන්ගේ සිතුවිලිත් එක්ක අරගලයක් කරන අවස්ථාවක සිතුවිල්ල හරිද වැරදිද මේක විනිශ්චයකට භාජනය කළ යුතුද එහෙම නැත්නම් සතිපට්ඨානේ වඩන්නේ විදිහට විදර්ශනා වඩන්නේ විදිහට සිතුවිල්ලක් විනිශ්චය නොකර මාතෑරලා දානවද ඒදියා බලාගෙන විතරක් ඉන්නවද නැත්නම් පක්ෂග්‍රහී වෙනවද කියන කරුණ සම්බන්ධයෙන් ඔබ වහන්සේගේ අවධානය යොමු කරමින් දේශනයක් පවත්වන ලෙස ඉතාමත් ගෞරවයෙන් ලොකු සයන් වහන්සේට මේ අවස්ථාවේදී ආරාධනා කර සිටිමි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. වයි අපි ධර්ම දේශනාවට සම්බන්ධ වෙන්නේ මෙතන සම්බන්ධ වෙන බොහෝ පීෂ උදේ ඉඳලා සීලයක සමාදන් වෙලා ඉන්නේ ඉන්ෂාල්ලාහ් සීල සමාදන් කිරීම පාවිච්චි කරන්නේ. අපි සියලුම දෙනා තැන්පත් වෙන ධර්ම දේශනාවකට තැන්පත් වෙලා සාදුකාරයක් පවත්වමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස
namo tassa bhagavato arahato samma sambuddhassa yocha bhikkave anukampeyata yocha so tabbam manyiyum mittava machava nyati vata dohitava te chattaro satipatthani samad pe tabbam nivese tabbam patittha pe tabbam titi. Karu katayutu swamin vahanse swaddaha buddhi sampanna pinvatni 13 wini watawatai oya mitta sutre api me ඥාතක ධර්ම දේශනාව විදිහට පවත්න්නේ ඒ කියන්නේ පුංචය නැතිලා දැන් මාස 14ක් වෙනවා. මේ 14ෙම පැවිදිින් ඉස්සෙල්ලා ඉඳලා මගේ හිතේ තිබුණ අදහසක් තමයි යෝච භික්ඛවේ අනුකම්පේයාත යෝච භික්ඛවේ සෝතබ්බම් මඤ්ඤේ කියලා. කාට හරි අපි අනුකම්පාවක් කරන්න ඕනේ කියලා හිතෙනවනම් කාට හරි මේ දේ ඇස්සෙවෙගොත් හොඳයි කියලා හිතෙනවනම් යා මේ මිත්‍රේ කියවා මේ ප්‍රමාත්‍යවරේ කියවා ඥාති වේවා සාලෝහිත සාලේනායක වේවා මෙන්න මේකයි කරන්න ඕනේ කියලා. ඉතින් බුදුරජාණන්සේ එක ඇඟිල්ල කුසල කියලා කියනවා. කාට හරි අනුකම්පා කරන්න ඕන නම් කාට හරි මොනවාරි අස්සවන්න ඕන නම් මෙන්න මෙච්චරයි කරන්න. චතර ධාතුපට්ඨා. චතර ධාතුපට්ඨානි සමාධිපේතබ්බ නිවේශේතබ්බ පතිට්ඨාපේතබ්බ. ධාතුපට්ඨාන හතරේ සමාදන් කරා. කලිත එකම දේ උච්චාරණය. ඥාතියරත් කියන්නේ තිනෙච්චරයි යාළුවරත් කියන්නේ තිනෙච්චරයි. මොකද පැවිදෙන්නේ ඉස්සෙල්ලා ඉඳලා මේක මගේ හිතේ තිබිච්ච දෙයක්. මේ ඇත්ත ආන්න කට්ටිය අකමැතිව. ඥාති වේවා, සාලෝහිත වේවා, යාළුව වේවා, ඒගොල්ලෝ කැමති, ඒගොල්ලෝ කැමති දෙයක්. කිසිම කෙනෙක් ස්වභාවයෙන් සතිපට්ඨානෙ අහන්නේ නැහැ. ඒක අපේ ඥානගත තත්ත්වයක්. ස්වභාවයෙන් කිසිම කෙනෙක් සතිය කියන එක තේරුම් ගන්නෙත් නෑ සතිපට්ඨානෙ අහන්නෙත් නෑ ඒ වුණාට අහන්න වෙලාවකුත් නෑ අහන්න වෙන ගොඩාක් දේවල් තියෙනවා. එතකොට ඒක පිළිබඳ විශ්වාසය ඇති කරගත්ත කෙනෙක් අනුකම්පාවක් තියෙන කෙනෙක් ඇසුවිත් හොඳයි කියලා හිතන කෙනෙකුට අතන මෙතන ඇවිදයි වල්මත් වෙන්න දෙයක් නෑ. සර්වඥාන්සේ මෙන්න ඇඟිල්ලෙන් අරලා කියනවා. එහෙමනම් මේ ඇත්තෝ සතර සතිපට්ඨානෙ සමාදන් කරවන්න කියලා. ඉතින් පුංචි නැති වෙච්ච වෙලාවෙත් ඥාතින් අතර ගොඩක් ඒ නෑ පිළිමිය ගියාම කරන්න තියෙන පූජා සත්කාර එහෙම නැත්නම් සිරිතිරි ටික කරා. ඒක කොවිඩ් සමයක් නිසා අපි සම්බන්ධ වුණේ නෑ. මලගෙවල් වලට කොහොම ඡාම සුද්ධිය වුණා. ඒක මම දැන් පුංචි කැමති විදිය. කෙචනත් මැක්නිගන් ගඳින් වගේ තේරුණා පසුගිය මාස දෙක ඇතුළත ඥාතින් අවුරුද්ද දානි දීලා තියෙනවා. ඉතින් අපිත් මෙතන ඉඳලා ධර්ම දානයක් දෙනවා. ඒ දින ගමන් බුදුහමරොත් ශ්‍රීපත් කළා ධර්මයක් ශ්‍රීපත් කළා සංඝයක් ශ්‍රීපත් කළා සීලයක් ශ්‍රීපත් කළා ඥාති සංග්‍රහවකුත් කරා. ඉතින් එතනදී ඒ කටයුත්තේදී දෙතෑවර තැනකට හතරමං හන්දියකට දෙමං හන්දියකට පත් වුණොත් හිත කුයි පාරද යන්න ඕන කියන කාරණාව තමයි ඔය දර්ශන මහත්තයා ඉදිරිපත් කළේ. අපි ගමන යනකොට කවදාකවත් මේ තනි ඉරිය අපිට යන්න හම්බෙන්නේ නැහැ. හැමතැනම දෙමං සංඝය හම්බෙනවා. තුම්මං සංඝය හම්බ වෙනවා. හතරමං සංඝය හම්බ වෙනවා. මේ අරගන්න වෙලාවදී අපි හැම වෙලාවෙම ගන්නෙ කර කැන දෙයකට තමයි. චක්‍ර දෙයකට, වක්‍ර දෙයකට, චපල දෙයකට, මංජනික දෙයක් පැත්තට හැරෙනවා. ඍජු මාර්ගේ යන්නෙම නැහැ. මුද ඍජු මාර්ගේ හරි කම්මැලි. හරි නීලසයි. ඒක නිසා ඉන්කම් වංගු වංගු ගලන කොටයි ගංගක ලස්සන, සයිඩ් එකෙන් බලන කොටයි ඔය ලස්සන කියලා තියෙනවා. මේ කෙලින් බලනට වැඩිය හරි ලස්සනක් තියෙනවා නෙතක සැර දීලා පැත්තෙන් හරිද අපි හැම හරි කැමති ඔය චපල ගමනට. අපි හරි කැමති වංචනික ගමනට. අපි හරි කැමති ෂට ගමනට. ඒක තමයි මේ සාහිත්‍ය එහෙම නැත්නම් ලලිත කලා චන්ද්‍රාංක ගොඩාක් දේවල් වෙන සඳහන් කරලා තියෙනවා. ඒ කිය එහෙම ලෝකෙක ඉපදිලා එහෙම ලෝකෙ එහෙම නෑදෑයෙත් එක්ක හැදිලා මේ බුදුරජාණන්තුතු ඉතාමත්ම ලස්සනට වෙන්නේ ඉතාම සරල රේඛාව. ඒක ගණිත අපිට උගන්වනවා. ලක්ෂ දෙකක් අතර තියෙන කෙටිම දුර තමයි සරල රේඛාව. අනික හැම රේඛාවක්ම ඇදයි. වක්‍රයි. චක්‍රයි. ඒකට තමයි කැමති. ඉතින් මේ පාරේ යනකොට අපිට හරියට හන්දිය හම්බ වෙනවා. ඒ කියන්නේ හන්දිය තමයි තියෙන්නේ අතරේ. ඒ හැම හන්දියකදීම ඍජු පාර තබා
ඇලව අරට අපි අනේක ඇලව යන්නේ එක වක්‍රව යන්නේ එක ඒක මනුස්ස ලේවල තියෙන එක එහෙම නැත්නම් ඥානගතව තියෙන එක අන්නේ එක තමයි බුදුරජාණන් වහන්සේ මේ ඍජුකරනද උජුම් කරවු මේ දහවි මේ මේක ඍජු කරගන්න කතා කරන එක බුදුරජාණන් වහන්සේ කිව්වේ කරලා තියෙන ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේට නෑ පරිපුර එච්චර කැමති වුණේ නෑ ඒ වගේම බුද්ධ ආගමට ඉන්දියාවත් එච්චර කැමති වුණේම නෑ සම්පූර්ණයෙන්ම මකලද. අද අපි දන්නේ ඇත්තට බුදුජානනාච්චේ උපන් භූමිය කොහෙද කියලා දන්නේ නෑ. මොකද නෑ පරපුර 100%ක්ම මකලම දැම්මා මේ පැත්තෙන්. ඊට පස්සේ ගිහිල්ලා බයට හැංගිච්ච තැන් තමයි දැන් ඔය මේ රජගහ නුවර එහෙම රජගහට විදිහේ කපිලස්සු කියලා දැන් කියන්නේ පැනලා ගිය තැන වෙන්න පුළුවන්. ඒක මේ අභිනිෂ්ක්‍රමණ ద్వාරේ නෙවෙයි. ඒක වෙලා තියෙන වෙන තැන. දැජන්ජිගේ පාලවි නිසා සම්පූර්ණ නැද සනුවරේම නැතු گیا۔ ඉන්දියාවට බුද්ධාගම 100%ක්ම නැතු گیا۔ මොකද චක්‍රගමත කැමති. වක්‍රයට කැමති. ඍජුපාරට කැමති නැහැ. නමුත් අද තියෙන මේ ව්‍යාකූල තත්ත්වයට තියෙන හැම චක්‍ර වක්‍ර ගමනක්ම වැරදි බව රජයටත් තේරලා තියෙනවා. ආර්ථිකයටත් තේරලා තියෙනවා. සමාජ ධර්මෙත් තේරලා තියෙනවා. එක එකනත් තේරලා තියෙනවා. අපි හොයන පාර ගියොත් 100%ක්ම හරියනවා. ඒ කියන්නේ කෙල වෙනවා කියන එක තමයි. ඉතින් ඒතියෙදි හරිපාර වැරදිපාර දකින්නකොට මේ බුදුහාමුදුර කියපු හරිපාරයි අපි ඉඳුරන් නැත්නම් අපි කෑදරකම එහෙම නැත්නම් අපි කැවුලකම කියන හරිපාරයි දෙක මොනම තාලෙකින්වත් විශ්වාසන්න බෑ මොනම තාලෙකින්වත් එහෙම ඍජු බණකින් එක රැකින් එක සිද්ධියකින් කියලා දෙන්න බෑ ඒක සිද්ධි වැටක් සිද්ධි වැටේ මුලදී නම් ගුරුවරයාට සෑහෙන බරක් තියෙනවා වග බහරයක් තියෙනවා ඒ වගේම බණ කියන එක නැති වග බහරයක් තියෙනවා නෝ තන්තිමිනේට තමන්ට තේරෙන්න ඕනේ කේල් ගහක වෙද පොල් ගහක මොකක්ද කියලා යන්නේ මොන මොකාටද යන්නේ කාගෙන යන්නේ කියන එක තේරෙන්න ඉතින් ඒක අපිට බාර දෙන්න නැත්නම් මනුස්සයට බාර දෙන්න නැත්නම් තම තමන්ට බාර දෙන්න එකම ආගම බුද්ධයි අනිත් ඔක්කොම මේක තීන්දු කරන්න හතරබල ගන්න දෙවියන් වහන්සේ එනිසා ඒකට තනියි ප්‍රශ්නයක් නැහැ ඒත් තන දෙන්නේ දෙයියෝ ෂේප් කරගන්න එක විතරයි ඊට පස්සේ දෙයියෝ දෙවියෝ බලන්න බුදුරජාණන් වහන්සේ නම කිසිසේත්ම ගැලවුම් කාර්යයක් නෙවෙයි මම පාර කියනවා හැබැයි හැම තැනම සංදිෂ්ඨාන තියෙනවා අභියෝග තියෙනවා අන්න එතනින් අපි කොහොමද ගැලවිලා යන්නේ කියලා ඉතින් අපි ඒක දැන් මේ කඩුවේ දෙන කතා කරන්නේ ඒ වගේ තැනට ආවහම අපි මේ පිළිසත් එක්ක කරන්නේ මොකද්ද ඉන්ද්‍රයන් මොකක්කත් වැඩ කරන්න දෙන්නේ නැතුව ඇස් දෙක වහගෙන කන් දෙකට සද්දින්න තැනට ගිහිල්ලා නාසය වැඩ කරන්නේත් නැතුව දීර වැඩ කරන්නේත් නැතුව කය අනිච්ඡානුක පේශී මාර්ගයෙන් විතරක් වැඩ කරන හුස්මට හිත දාලා බලාගෙන ඉන්නවා දැන් මෙයාට මොකද වෙන්නේ කියලා. ඒ තමයි අපි ඔය වාඩි වෙලා සතිමත් වෙනවායි කියලා කියන්නේ සියලු වැඩ නතර කර. එහෙම නැත්නම් කියනවා මේ චේතනාපූර්වක කරන සියලු වැඩ එහෙම නැත්නම් සංස්කරණය කරන සියලු වැඩ පිටමත කරන සියලු වැඩ නතර කරලා එහෙම කය තැම්පත් වෙන වෙල බලන්න. එදිට පොඩි ඉඟියක් දෙනවා මොනවාක්වත් නොකර මෙතනම හිත පවත් ගන්න පුළුවන් නම් හරි පාර. හිත අතීතයට ගියොත් අනාගතයට ගියොත් වෙන කෙනෙක් කාට ගියොත් වෙන දැනුම් ගියොත් වැරදි පාර. ඒ ටික මම හිතනවා කවුරුත් වගේ දන්නවයි කියලා. හැබැයි ඒක පොඩි දෙයක් නන් නෙවෙයි. ඒක තමයි ඒ අහන ප්‍රශ්නට උත්තරේ. අපි මොනක්වත්ම නොකර එක තැනක වාඩි වෙලා ඉන්නවා වාඩි වෙලා ඉන්නකොට හිතට කියන්නේ අතින්න ඵලයක් මෙතෙන්න ඵලයක් කියලා. ඉතල කියන මේ මම දැන් මෙතන තමයි හරි පාර. හිතට කියන කොච්චර හිත මේ එහෙ මෙහෙ අතර මෙතන දුවපැන ඇවිදිනවා අපිට. ඒක වැරදි පාර කියලා පිළිතුරු. මේ නම් යාරි ආමුදු කියන හොරා පොලිස් කරන්න හිතට දීලා හිත පනිනකොට බලන්න. හරි පාරෙන් පිටපයින් හැටි. ඉතින් මේක සක්මණේ යනකොට පොඩ්ඩක් වෙනස් වෙනවා. පොඩ්ඩ සක්මණේ යනකොට ඇස් දෙක ඇරලානේ. සක්මණේ යනකොට කරන්න වැඩක් තියෙනවනේ. අන්න එහෙම කරනකොට කොච්චරක් සක්මණේ හිත ඉක්නනද කොච්චරක් පිටපයින්. ඊට පස්සේ අපි තු මූණ හොදනකොට කෑම ටිකක් කනකොට නානකොට ඒ වැඩි කොච්චර හිත තියෙනවද ඒ වෙනුවට නානකොටත් එක එක තැන්වල හිත හිත කෑම කනකොටත් කල්පනා කර කර මේ වැඩ කරන එක අපිට ස්වභාවයක් වෙලා
මෙන්න මේක මේ භාවනා කරන කෙනාගේ සක්මන් භාවනා පරියන්ක භාවනා ඉදිරියට වැඩ කරන භාවනා සති ක්‍රීඩ ආදී වශයෙන් අපි අත්‍යවම ඉස්කෝලේ දවස් පහට පහක් ඇද්දා. හඳුන්දා සතිය කියන්නේ හඳුන්ලා දෙනවා. ගහරුවාද කියලා වාඩිලා සතිය පුරනවා. බදාද වෙනකොට ඇවිදින් සතිය පිහිටවනවා. බ්‍රහස්පතින්දා වෙනකොට සති ක්‍රීඩ කරනවා. සිකුරාද වෙනකොට ඉදිරියට ජීවිතේ සතිය. ඒක නිකන් අහම්බෙන් වගේ දැම්මේ දැන් ඒක තමයි පාසල් පද්ධතියට ගිහිල්ලා තියෙන්නේ. යන්න තමයි අපි ජාතිය මෙහෙවන්නාලා. දැන් මීටදී පොඩ්ඩක් වෙනස් ඔය කියන කතාවට අපි යනව ඇත්තටම මේ ඉරියව්වක ඉඳලා තව ඉරියව්වකට යනකොට අරමුණක ඉඳලා ධාරණකට යනකොට කොහොමද මේක විනිශ්චය කරන්නේ කියන එක බුද්ධ ඥානසී දුන්න වචනේ තමයි සම්පජඤ්ඤය කියන්නේ. සති සම්පජඤ්ඤය. ඉතින් සති සම්පජඤ්ඤය කියන වචන දෙක ත්‍රිපිටකයේ බොහෝ විට යෙදෙන්නේ ඉතාමත්ම සමීප වචන දෙයක්. සතිපට්ඨාන සූත්‍රයේ කියෙන්නේ සම්පජානෝ සතිපා කියලා. හැමතැනකම තියෙන සති සම්පජාන. ත්‍රිපිටකයේ මේ විශේෂයෙන්ම සතිපට්ඨාන යන සම්පජානෝ සති. අපි එකට යන්න ඉස්සලා අපි පොඩ වාඩිලයි. අපිට ගියපාර ධම්මේ හරි අන්තු හිචි නෑ. අද නම් තරයින් වගේ ඇවිල්ලා වාඩිල ඉන්නවා. ඒ නිසා මම ධම්මේ හරි අන්තුම ඉල්ලා හිටිනවා. අපි ඥාතින් වෙනේ පොඩ කනුකම්පා කරලා මේ ඉන්න කට්ටියගේ මුණු දිහා බලලා විනාඩි 10ක විතර වගේ අපි හතරම ආර වෙනකන් වාඩි වෙලා සත්‍ය පිහිටීම් පිළිබඳව අපිට පොඩ්ඩක් යෝච බික්කවේ අනුකම්පේ යාද යෝච බික්කවේ සෝතබ්බම් මඤ්ඤුම් කියන වගේ හිතලා අනුකම්පාවෙන් මේක අපි වෙනේ කර දෙන්න කියලා හොඳයි අපි ඉඳගෙන භාවනා කරන්න පුංචි කාලයක් යොදා ගන්න හදන්නේ ඒකට එනම් සූදානම් වීමක් වශයෙන් හොඳට ඉරියව් සම්බර කරගෙන පොඳ කෙලින් තියාගෙන පහසුවෙන් වාඩි වෙන එක තමයි ඉස්සලාම් කරන්න ඕනේ පුළුවන් තරමක් ඉන්න ඉරියව්ව සමබර සැහැල්ලු පහසු ඉරියව්වක් කරගෙන පොඳ කෙලින් තියාගෙන පහසුවෙන් වාඩි වෙලා තමන්ගේ අත් දෙකත් පහසු විදියකට තියාගන්න අපි හැමෝම ඇස් දෙක වහගමු ඇස් දෙක වහගන්නකොට ගොඩාක් තද කරගන්නේ නැතුව සාමාන්‍ය විදියට ඇස් දෙක වහගන්න එකත් කරන්න ඕනේ මේ වෙලාවේ ඉරියව සම්බර කරගෙන වාඩි වෙලා අත් දෙකත් පහසුවෙන් තියාගෙන මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන එක ගැන සතිමත් වෙන එකයි කරන්නේ. තමන් ඉඳගෙන ඉන්න ඉරියව්වට තමන්ගේ හිත ගන්න එකයි කරන්නේ. තමන් ඉඳගෙන ඉන්න ඉරියව්වට තමන්ගේ හිත ගත්තහම බලන්න මේ වෙලාවේ තමන්ගේ කයට දැනෙන දේවල් කයේ සිද්ධ වෙන දේවල් කෙරෙහි සතිමත් වෙන්න කයට හුලං වදිනවා නම් හුලං වදිනකොට දැනෙන සිසිලස කයට රස්නේ දැනෙනවා නම් රස්නේ දැනෙන ආකාරය කයේ හුස්ම වැඩ කරන හැටි හුස්ම ඉහළ පහළ යන ආකාරය සිහියෙන් බලන්න තමන් එක්ක තමන් සතිමත්ව ඉන්නකොට තමන්ට හුස්ම ඉහළ පහළ යන ආකාරය හොඳින් වැටහෙනවා නම් තමන්ගේ අවධානය තමන්ගේ හුස්මත් එක්ක රඳව ගන්න පුළුවන්ද කියලා බලන්න හුස්ම ඉහළ පහළ යන ආකාරය සිහියෙන් නිරීක්ෂණය කරන්න
sadu 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 nanti invasi mitra mati wajin api dhamma vihari ham dua puluh kerbau api mehdi masambat dengan kata keran dia nama dawasi mahat dawasi absen mahat dia mata kerbau di ke hari berarti itu mundur naga api kohmat di lukar ya api dia cina api jiwa lagi wasta ikat dekat tiennik ya ini wilayah dari tiennik jadi saat ini api metenik ya mesti ke budul jangan sih kshana bangguru asih pinna di laki nah hanya cipta kshana aku katakan begini kianik kshana sampati ini itu satu mekaran pulang anita mekaran pulang sih rakyat ini oke ya ini artinya aku mau dana ti bahwa ini penting karena pulang mereka dana itu mahaluk gak pun ada pasi purohuin jati pama abad apremana dia anak kita itu nih cuman beri kerana dengan itu kami ni penting makanan pulang hilang pada. Rikai butuh jangan manusia itu butuh ina hati bina kota. Icer paramita puru bu beling. Ina kota mendiak. Herana kota mendiak jadi mana pulang. Apa itu beri mukade. Apa itu prasne ane orang tiga pahulah orang pulang begini pasal dah. Apa itu paman orang tu. Butuh jangan si apremadi bahaya tiapan kota. Hanya cipta kini aku cerita sampai dia. Hanya cipta kini aku elem situ sih yang kata. Kami cipta kerana apa permadi bukan? Katakanlah, ni ina dewa loli, bahagian anugerahnya penisir, kewidya anugerahnya penisir, sahaja anugerahnya penisir, apa permadi anugerahnya penisir, thaman ke hitesu penisir anugerahnya penisir, kisah macam ni kita tiga dua kerana dengannya, thaman mana tiga dua kerana, na me dekeng, me kahari me kahari. Itu ek cerita leisi me. Insan butuh jangan sih. Dia sampai jangan hati raga kanan pe. Eka satu pertanyaan sutri sampai jangan pabbe ya kira. Sandahan kalau tienno, I think value value itu sampai jangan pabbe dia ni. Ida bikku bikku, alo kita video kita sampai jangan kani boti. Sammingi te patah te sampai jangan kani boti. Katet te ni sini sutri jagat te tunni bawe sampai jangan kani boti. Kira me punci punci iri agat pe lah. Iti selalu penuh badi penuh perdana negeri apa tera, itu macam penuh evidi negeri apa tera, itu sih nida agan, kita kena kena hatur negeri apa tu limpasi, itu bagi hatur benda tienna punc-punc negeri apa tu tienna ni selalu balno bette balno, atau nama no atau di gari no, ya no ayno kanau bano aji wasi, tanda han no kerupu kisah dekne, adu gani basically kasih kerana kita, make ienna, Dana-dana dekat-dekat kerana orang kita sampai jangan kita pergi itu orang tu. Namun terjangan sih mesyuarat pertanian, biasanya dia tak gini lagi. Kecuali anak kami bawa tiga orang itu berada mana sesuai kerana hemat kerja awak katanya, mereka sambat dengan lagi. Itu ibu ada, tapi logo tu kami nasi dah buat jenis mai. Perdana ini awal tak amat terlalu, anu ini apa tak? Kunci ini apa tak? Jadi satu bayat tu nak mai sampai jangan lagi. Kita itu tawat percaya kita tu cora, orang katu kurun desu kami ni nanti, ini apa tu sandi bela, hari na belawa, sakti perhati. Ikat tu mai sampai janji kita sandarak, sampai janji kita kianya api anak tarik muka kari, dimanthan dia khambe na bada awak kena, muka kari dibunut, api kohom dari gina apa gamen ni gemma kada agan netu, ini perasaan wisan dera, ni apa tu, dia gamen ni. Apit orang kat keluar kita ini, persoalan kagum, tiupan juga muka, kat mata kan? Itu ni sampu ni ko hard tu, anda pertanyaan ada kan? Dia gaman mata kan? Apit ada ni sansari ni, hingga mata kan itu ialah apa gaman? Ni ibu hamba ini, apit orang kat mata tiupan ni, ni apa cahamba ini, apit orang kat mata tiupan ini, ni begitu itu elu orang kat mata itu sampurna bahamba. Ini bila bahagia, hakiwa, auna, then. Ya ma, budu ama, ama, memu bermagi ama, biang, bermagi tata, biang. Kira dengan itu lewa kagan, pelik aja tu, dagel. Ebagai ini kami, aham begitu ikhik. Khususnya, mau kata apa tienno, ini manusia, adisi kami naga, pas pernah tu lagi, mereka betul nanti ubi kende, kocir dihilah, kocir pamar. Pamar itu raya kurang habis terbit. Station ni kan, bayar itu patah sih terlay. Kisah mana, kita hotel ya kerja.
Bisnis kalpana karan depa, manusia kemanya kalpana karan deh. Mami ini tuh punya, nama yang mana dahai seterai. Ekulahai villa, magi velat dah nih. Mie kocchi pama una deh. Jadi pas pama itu magi thanak nih. Mata aku serat diilat iye mie dahai mata bahan nanti mata punya pama. Insya mie itu magi vivasta atau koran deh. Jadi kawan kita lepas ini cendu ya. Macam natural. Nanti macam ada. Ini tuh manusia ada. Itu gawur banyak ketika mata, jadi mak pasti balandu, mendingan bagi, ya agi buta itu mah ini lian, apa itu atas goce, belawat lagi anu, goya am am tuh bedne, ini nanti mau jadi ham bedar, mama bedat ber, itu balanda ham bedhilah goce nanti kerupet ana, ham goce daru itu mah ini lian, mihem dia itu mah itu, pasok rajiru, ane ane dana, kianu itu lagi. Ikhya dhyani ke dharu ittamai, meedu amduru kya. E ratat yana gota, rajya, yana gota, rest house team, kyaimai lamai dekama dheeno. Ikhya tanaka e lama inno, mitan lama inno, gana dhanne tuva. Itu ohum lamai radhikam korla dheeno. Apitham bila dheeno, unno ohum dhamma. Ikhya tanni kara aham bhaya. Vata idha loke kya ni unwanted children kya. Amma da tata unkara ni kaami. Jadi kami koran deh, mana lama yang begini? Mami itu pasti ada cina begini. Mungkin rataram putih lagi agen. Kalau itu mie lagi, mie oke ni kok hundanya rataram hundanya. Jadi mana hati ni nanti nak kini kahani? Jadi itu aham biak tiin loko. Mie dari dulu apa kau nak punya apa macam ni ini? Apa muka tu apa tu? Mana ada kita lapik dana? Dan mie aku cina ada itu kalangan mie kadu elah kalangan mie. Corona allah kan, mie petrol naik kira kalau kan, mana darang apa hit tu kerja kan macam mana mie, anak kamera ni, kuhom itu beten de petrol ni kini kapit mata kan? Jadi ini tu mungkin tu, api kekas sandi istana kadi, itu, jadu yang kita kahing kahar kota kota ni ani, balu yang kita, andia kandia kani, orangnya um lakunat tiaga ni, api tu lakunu mata kan? Atau lagi itu ni mata kan? Jadi, hanya kayak anak single Buddha harus mana jadi guru mengenai wanita kata bagaimana kulawan segala katakan, ini kakak tujuh hamil sangat kuat. Tujuh jangan sih, sana hamil tuh, bersatu pertahanan badan orang, berwadu bela badan orang, berdanya mana, mami wadu nanti pasti ini ibu ibu itu mah hidup pertahanan tuh ni kira, ini dan netta guru lagi berat. Ini kayak kami tak hamil tuh macam, wadu nanti pasti ini husnul budi hidup nanti mawat tak ni anu ni kira di lada tuh guru lagi berat. Even itu husma kan, kita anggul lah, anggul lah terapi makkan, husma yang kita sehat wakkan, mukhye hari, itu bahagian orang tiada dana, na, ini apa itu kita, guru orang yang beli itu kami istilah ti, dengan apa yang istana itu wadi benar kita, sabda akhirnya udah itu muka tuh, ada asoka u, viraja u, khema u, thena, atau lab, itu orang tuh kayak itu bintang ini, dan medalik, darshan mahatya itu hiti bilik lah, hiti bilik itu rakni, sabda orang bintang ini. Wajahnya orang tak pilih, hati orang tak pilih, ada pun manusia, wikar orang tak pilih. Itu panindo istilah api dana nama hati yang mendekatkan kshana sampati. Eka sokan hukaran dana, rajasna itu dana, khemu bumiya, nama itu pilih itu bukan. Mahasiswa itu swami nanti sandaran kerana, ini hati panindo hati, hari itu ahasa bala, aku nu vidoli kotne lalave, itu nama balan dia pilih. Ini viduli capai aneh. Viduli capai kotan deh cipta kesan ke Israel aku nih tanya. Viduli capai kita udah pasti bahasa belu udah pelit nih. Ibagi ini mohotnya belu udah pelit mah. Mereka klesi aramun tienno, makan pan sati. Mereka kelesar aramun tienno, rupiah, sabda, kandak, rasa, bahasa, betul, hiti bilang. Mereka deh hitap hitap panih nih. Pedro itu kila nih. Bisa membangun kerana kerana bana kian bana han api okoge mehita kishima niyaya batraya. Iti iwagi hita pita penna da basi.
කෙනා හැමදාම අහනවා ස්වාමීන් වහන්සේ භාවනා කරන්න බෑනේ මගේ හිත පිට යනවා භාවනා කරන්න බෑනේ මේ ශබ්ද ඇහෙනවනි භාවනා කරන්න බෑ කොන්දේ අමාරු වාත අමාරු අනම්මන තියෙනවනි කියලා මේ ඉන හැම එකකටම ඒ අපි හිතන්න බෝ හුස්ම ගන්න භාවනාව ටිකක් අපන පණ සතුන් ඔය ශබ්ද ඇහෙන වෙලාව හුස්ම වැටෙන්නේ නැද්ද ඒ හිත විදි වල හිත දවටන වෙලාවේ හුස්ම නැද්ද වේදනාව දැනලා හුස්ම නැද්ද නේ අපි හිත කැමැතියට කෙලෙසට තමයි වේදනාව වල්ලන කේ ගහනවා එයා දන්නේ තව කෙනෙකුට භාවනා කරන්න බැරි ශබ්දයට කියලා එයා දන්නේ තව කෙනෙකුට භාවනා කරන්න බැරි හිත විදි වලට කියලා මෙයාට තියෙන වේදනාව නම් මේකම කිය කියා කෑ ගන්න එතන මේ භාවනා මණ්ඩපෙ ඉන්න තව කෙනෙක් කියන අයියෝ කොන්දේ අමාරු නම් ප්‍රශ්නයක් නෑ මට බේරන්න බැරි මේ ඔල්ලෝ සුචිච්චි ගන්න එක කොක්කම ශබ්ද නැතුනේ චිච්චි ගන්න මට නම් බෑ භාවනා කරන්න ඔල්ලෝ සුබුඩක් වහන්න බැරි ශබ්ද දෙන්නේ නැති නැත්තම් පිටරටක ගෙන්නන වැද චිච්චි ගන්න තියෙන්නේ මේ ශබ්ද නම් අහන්න බෑ තව කෙනෙක් කියන ඔය පිස්සු දාපක මගේ ඇඟුඩි කෝච් එකක් ගෙත් මට ගන්න නැහැ වේදනක් නැහැ මට වෙලා දෙන හිතිවිලි මනන්නු ඒ දුන මේ දුන හිතිවිලි මේ එකම තැන ඉන්න තුන් දෙනා කාරණා තුනක් කියන්නේ ওই තුන් දෙනාට මේ වෙලාවේ හුස්ම වැඩිනවා ওই තුනම තියෙද්දි හුස්ම බලන්නත් පුළුවන් ඉතින් ඒක අපි කියලා දෙනකොට කියනවා මේ හිත නිවැරදි මාර්ගයේ ඉඳලා වෙන මාර්ගයට යන්නේ ඉස්සෙල්ලා ඔබ අනිවාර්යයෙන්ම අනුමත කරලා තියෙනවා මේක නැත්තම් හිත පිටියන්නේ නැහැ. යබු කියනවා නෑ අපි අහිංසකයි එහෙම එකක් තිබුණේ නැහැ මගේ හිත මට ඕන තිබුණේ නික්ලේශි මාර්ගේ තියාගන්න මට නොකිය හිත පිට ගිහිල්ලා කියලා. ඒක පුදුරසන්නාචිත් කියන්නේ බුදුරණන්සේ දන්නවා හිත පිට යන්නේ ක්‍රමයකට. යන්න ඉස්සෙල්ලාම අපි හිතර තියෙනවා පුංචි ස්වච්ඡන්දේ කියලා. තුයි තේරිමේ හැකියාව ඒකට දීලා තීන්දුව අරගෙන තමයි ඒක පිටියන්නේ. ඒ කියන්නේ අවිස්තර කරන්න ගියාම කියනවා අපි කිනීට ඒක වහලා ඉන්න මැස්සෙකුට කුළු ගෙඩියක් ගහුවා කියන්නේ චප්ප වෙලා සුන්න දුලිලා ඒත්තුගේ මරණය සිද්ධ වෙන්නේ චිත්තක්ෂණ ගාන ගෙවල තමයි. එහෙම හදිසි මරණ කියලා જાතිය ලෝකේ නැහැ. හිත පිටියමෙත් එහෙම එකක් නැහැ. අපි කියනවා නෑ මං හරි අහිංසකයි. මං ඇත්තටම භාවනා කරන්න ඕනේ. ඇත්තටම හිත පිට යනට කැමති නෑ මුළු බලන්නකෝ හිත පිට ගිහිල්ලන්නේ ඒකද කියනවා තින් ස්ලයිසිං ඔෆ් ටයිම් දුර බලන්න මේ හිතේ යෑමේ ක්‍රියාවලිය එක චිත්තක්ෂණයක් වෙයි චිත්තක්ෂණ තුන හතරක පෙළ ගැසෙනවා එيشා ඉස්සල්ලාම දැනගන්න ඕනේ මේක එක අහම්බයක් නෙවෙයි හිතවිලි වැටක් ඒක එක තැනකම මේ කඩප්පුලිකමට ඒ චපලකමට ඒ පිටියනකමට මන අපේ දීලා තියෙනවා. දැන් කියනවා එහෙම එකක් මම හිතුවෙත් නැහැ බැලුවෙත් නැහැ කියලා. ඉතින් ඒක නිසා කියනවා දැන් අපි හිතමුක දැන් භාවනා කරනදල දැන් නෙගිටපන් කියලා කියනවා මට. දැන් ගිහි ගහුවයි කියන්නේ. යක්කොල බසබස ගන්න කූඩාරම් දිග ඇරගෙන ඕන්න යනවා සක්මණට කියලා. ඉතින් මට හිතෙනවා දන්දන් ඇති අප්ප කොන්දේ අමාරු දුන්න ගිහි ගහුව නැගිටලා යන්න ඕන කියලා තෝරන්න පුළුවන්. නැත්නම් ඕගොල්ලෝ ඕන කෙනෙක් ගියාමයි මට දිගටම අර හිතපු ඉරියව්වේ ඉන්න පුළුවන් නේ. අද යන්කේ ඉඳගෙන ඉන්න පුළුවන් නේ. දැඩි විදිහට මගේ හිත අරස කරගන්න ඕන. දැන් එහෙම ඉඳ ගියාම හිත කිරන්නේ නැහැ. ඒක ඉදි ගන්න තියෙන්නේ ඔක්කොම නැගිටලා යන්නේ ඔබත් නැගිටලා කලේ. ආන්න මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ස්ථාන හතරක් පෙන්නනවා. එහෙම නැත්නම් අවස්ථා හතරක් පෙන්නනවා. සප්පාය සම්පජඤ්ඤම නැගිටලා යන්නේ තවත් සත්‍ය වඩන සප්පායි ඉරියව්වකටද අපි කිව්ව සක්මනට කියලා කමන්නේ නැති මේ ඉංගිල සක්මනට නියන්නේ කමන්නේ ඊට පස්සේ ගෝචර සම්පජන්‍ය මේක මේ සතිපට්ඨාන යත්‍ත වැටෙන අපිට නැත්තම් කඩුවල භූමියේ ඇතුළෙමද එහෙම නැත්නම් ඉන් පිට වෙලා යන ගමනකටද ඒ පිට වෙලා ගියත් අපි දැන් සත්‍ය බොහොමඩක්ක රකින්න බෑ කියලා ඉෂා ගෝචර භූමිය කියලා කියන්නේ හරකෙකුට කනකොන අනතනකොළ භූමිය එන හෙල්ලොල ප්‍රපාතවල වතුරකේම වැටුන තරකට බේරෙන්න බෑ. ඒ නිසා ගෝචර භූමියෙන් එහාට යන්න ඕනේ. දැන් බුදුජානසෙ සඳහන් කරලා තියෙනවා වඳුරු හැතිරෙනවා මිනිස්සුන්ට දඩයන් කරන බැරි දැන්. ඊරි කඟවල මොකද නැත්තම් මිනිස්සු මේ ලාටු තියෙනවා. මක්කට ලාටු කියලා තිබ්බට පස්සේ ඇලවිලා වඳුරු මැරෙනවා. ඒ නිසා වඳුරෝ ඉන්න මිනිස්සුන්ට යන්න වැඩි අර ගායේ තියෙන වඳුරෝ
අර මිනිස්සු ඉන්න භූමිය දෙන. මොකද ඒ වගේ භූමිය භෝග තිනවනේ. ආපෝ මිනිස්සු කරන්නේ අර මක්කටාලීපියක් දාලා අල්ලගන්න. ඉතින් අපි දැනගන්න ඕනේ මිනිස්සු ඉන්න තැන ගියා නම් වඳුරට අනතුරුදායකයි. මොකද බැරි වෙච්චාම අන්තිමට වඳුරෙත් ඇරි ගහගන්න එක තමයි කරන්නේ මනුස්සයා. ඉතින් වඳුරු නැති තැනක හිටපයි වගේ අපි හැසිරෙන්න ඕනේ සත්පුරුෂයන් ඉන්න තැන. සද්ධර්මයේ දේශනා කරන තැන. සක්මුණ පරියන්කයක් කරන්න පුළුවන් තැන. එහෙම නැත්තම් දැන් මේ ඉඳලා යන්නේ එතෙන්ද නම් මොනවාක්වත් නැති තැනකට නම් ඉතින් ඒකට තමයි වග කියන්න ඕනේ. ඒකට කියනවා අසප්පයිනේ අගෝචරයට ගියා කියලා. එසේ ඉස්සල්ලාම සප්පාය අසප්පාය බලන්න. ඊසි ගෝචර අගෝචර භාවය බලන්න. ඊට පස්සේ කියනවා තවත් එකක් තියෙනවා මට මුලක් වෙලාවට හතර මතක නැති වෙන. ඒකලියල කොහොම හරි හිතමු අපිට යන්න වෙනවා කියලා. යන්න වෙලා තියෙන මට සක්මනට. ඒ වගේම සප්පාය තැනකුත්. අපි දන්නවා හිත පොඩ්ඩ හැල හැප්පෙනවා දැන්. මේ ඉන්ද්‍රිය නිමී ලැබෙන්නේ නැගිටිනකොට යන. ඒ ටික අසම්මෝහ සම්පජාය. අද සක්මන කෙලවට ගිහලා හැරෙන වෙලාවේ අපි දන්නවා හිත පිට යනවා. ඉන්ද්‍රිය නැගිටින වෙලාවේ හිත පිට යනවා. අන්න ඉරියාපත සංදීක ඉරියාපත මාරු හොඳ සැලකිල්ලක් කරා. ඒක ඉතාම කුඩා කොටස් වලට කඩලා කරන්නේ. ඒසා ගෝචරේ බලන්න සප්පාය අසප්පාය බලන්න අර්ථය අනර්ථය බලන්න අර්ථ සංකිත මේ මම මේ කරන දේ මේ භාවනාවට අර්ථය සැපෙන්නේ වැඩද නැත්නම් මේ ගෙදර එක්කම හදිසියේ ටෙලිෆෝන් කෝල් එකක් දෙන්න ඒ නිසා හදිසියේ පත්‍රයක් බලන්න ඒක කරන්න ගියාම අනවශ්‍ය දේ ඔළුවට එනවනේ අනර්ථ සංකිතයි නේ ඒකට කියනවා අර්ථය සලකන්න ඉතින් එහෙම කරලා කරනවා නම් අර උපයගත්ත සතිය නඩත්තු කරන්න නැත්තම් වෙන්නේ මොකද්ද මොනවා හරි හේතුවක් නිසා සප්පාය තැනකට යන්න පුළුවන් අගෝචර තැනකට යන්න පුළුවන් අර්ථයක් නැති නැත්නම් අනර්ථකර තැනකට යන්න පුළුවන් එතකොට අපි දන්නවා අමාරුම උපයගත සත්‍ය පවත්තකට ඉතින් නිසා මේ සාත්‍යක සම්පජඤ්ඤේ ගෝචර සම්පජඤ්ඤේ සප්පාය සම්පජඤ්ඤේ අසම්මෝහ සම්පජඤ්ඤේ කියන එක බොහෝම ලස්සනට විස්තර කරන සතිපට්ඨානේ සම්පජඤ්ඤේ පදේ එතකොට මේ සතිය විතරක් නෙවෙයි තියෙන්නේ නැත්නම් ඉන්නේ ඉරියව්වේ සතිය විතරක් නෙවෙයි ඒ ඉරියව්වේ වෙන ඉරියව්වකට යනකොට ඒ අරමුණෙන් වෙන අරමුණකට යනකොට නැත්නම් සක්මණ දිගේ කියලා සක්මණ හැරෙන තැන අපි දන්නවා ටිකක් අභියෝගශීලී කියලා මෙතෙන්ද යනකොට යා විශේෂයෙන් අධික සතියකින් සහ ඥානයකින් යුක්තව එහෙම නැත්නම් ඒකට කියනවා සම්පජන්ජී යුක්තව දැනගන්නවා දැන් මෙතෙන්ට යනකොට ලෙඩ දැන් අපි දන්නවා කොරෝනා කියන පරිසරයකට යනවනම් අපි මුඛාවරණ පරද්දනවා. අපි අතට මේ ටිකක් ස්ප්‍රේ එකක් දාලා ගන්නවා. ඒක මොකද හේතුව අපි දන්න මෙතන හැදෙන්න ඉඩ තියෙනවා කියන එක. එහෙම නැත්නම් අපි කරන්නේ ඉමුනිටි එක අරගන්නවා. මොකද්ද මේ ප්‍රතිශක්ති ගන්න. ඉතින් අන්න ඒකක් තමයි බුදුරජාණන් වහන්සේ සීලය කියලා උගන්වලා තියෙන්නේ. අනතුරු දායකට තැනකට යනවනම් ඒ මිනිස්සු සීල් රකවන්න ඔබට බෑ. ඔබ මොහොරයක් දාවැ. ඔබ අත් දෙක හෑන්ඩ් සැනිටයිසර් දාලා සුද්ධ කරගන්න. එහෙම නැත්නම් ඉමුනිටි එක ගන්න. නැත්නම් ලෝකෙට බනින්න බෑ. හැබැයි ඊට අමතරව තමන්ගේ රුධිරේ තමන්ගේ ජානවල තියෙන යොස් දැරීමේ ශක්තියක් තේකනට ලෙඩ හැදෙන්නේ නැහැ. සාමාන්‍ය සමාජගත රෝග වෙච්චාම අරසා කරන්න වෙන නිසා සක්මන් ගිහලා හැරෙනකොට දැනගන්න ඕනේ මෙන්න හිට පිටයන්ට ඉඩ තියෙනවා. ඉන්ද්‍රියෙන්ද නැගිටිනකොට දැනගන්න ඕනේ හිට පිටයන්ට ඉඩ තියෙනවා. කෑම කනකොට හුඟක් රාඩු හිට පිට යනවා. පැසිකිලි කැසිකිලි කරන්න කියලා කාමරේ දොර වහගත්ත ගමන් බාත්รูම් එකේ හිට පිට යනවා. මෙතනින් ගිහිල්ලා ගෙදර මෙන් නෑදෑයෝ හම්බෙච්ච ගමන් ඒ කාන්තේ හිට පිට යනවා. අන්න ඉතින් යනකොට මම කොහොමද ඉතින් යන්නේ? ඒක තමයි සම්පජඤ්ඤය කියලා කියන්නේ. ඒ නිසා මේ සත්‍ය විතරක් වඩලා ඒක වෙන්නේ නෑ. ඒකට සම්පජඤ්ඤය අවශ්‍යයි කියන එක අද සත්‍යපාසල ඇවිල්ලා තියෙන තැනේදී හරීම වැදගත් සංස්ථාන. මුස සත්‍යපාසලේ වැඩ ගොඩාක් මේ වෙනකොට විවිධ අංගීකරණ වෙලා තියෙනවා. අපි මේ පන්තියේ හතර පන්තියේ ළමයට දෙන්න පටන් ගත්ත සතිය. දැන් මුළු අධ්‍යාපන පද්ධතියෙම දෙන්න පටන් ගත්තා. හතර පන්තියේ ඉස්සෙල්ල පූර්ව ළමාවි අධ්‍යාපනය කියලා. හතර පන්තියේ 13 පන්තිය දක්වා පාසල් පද්ධතිය කියලා. දහම් පාසල් පද්ධතිය. හෙට වෙනකොට පටන් ගන්නවා පිරිවෙන
සංඛ්‍යා වඩිනවා අපේ නිසන් වලට 70ක් විතර පිළිවෙන් අධ්‍යාපනය. ඊට පස්සේ තියෙන උසස් අධ්‍යාපනය. දැන් බලන්න සත්පාසල කොච්චර පැතිලා ගියාද කියලා. ඊට පස්සේ යනවා පුනරුත්ථාපනයේ මේ මේ මන්ත්‍රීය පාවිච්චි කරනවා. ඒ නැත්තම් හිරේට වැඩිච්ච කට්ටිය. එහෙම නැත්තම් ළමා අපරාධ කරනවා. අපි ලබන සු මාසෙ වෙනකොට මේ මාසෙ අපි තිබ්බා පුනරුත්ථාපනය පිළිබඳ වැඩසටහන ලබන මේ ජූලයි මාසේ ජූනි මාසේ අපි තියන්න බලාපොරොත්තු වෙනවා ගැබිනි මවරුන් සඳහා ඒගොල්ලෝ යම් විදිහකට මත්ද්‍රව්‍ය පාවිච්චි කළොත් වදන දරුවගේ ලේවල මත්ද්‍රව්‍ය තියෙනවා. ඒක දැන් ලංකාවේ වාර්තා වෙන්න පටන් ගත්තා. විශේෂයෙන්ම මුඩුකු වාසී ජීවත් වෙන මවරුවා. ඉතින් ඒගොල්ලෝ දැනුවත් කරන්න නම් මිඩ්වයිෆ්ලා දැනුවත් කරන්න. අපි කියන්නේ සෞඛ්‍ය සේවිකාව පවුල් සෞඛ්‍ය ඒ වගේම PHI ලා දැනුවත් කරන්නේ. දැන් අපි මේ පැත්තට යනවා. ඒකෝ අපි දැනගන්න මේ සතිපාසලේ මූලික පරමාර්ථයේ කැඩෙන වැඩකට යනවා නම් අපි ඒකේ අර්ථය සලකන්නේ. සප්පාය සප්පාය සලකන්නේ. ගෝචර ගෝචරකම සලකන්නේ. සලකන අපි හැරෙන්න ඕනේ මේ මූලික පද්ධතිය කඩා ගන්න නැතුව. ඕක දන්නේ නැතුව සතිපාසල කරන්න බෑ. ඕක දන්නේ නැතුව මේ පරිපාලනය කරන්න බෑ. දැන් මට ධම්ම ජීව වශයෙන් තියෙනවා ওই සතිපාසල කැඩුවත් නිස්සාරණවණේ කඩා ගන්න බෑ. මොකද නිස්සාරණවණින් ආපු ශාවක් තාවක් නේ සත්‍ය කියලා කියන්නේ. වාකා විධාකාවක් මුත් ඒව නිස්සාරණවණේ කැඩී සතිපාසලයි ඒක කරන්නේ. ඉතින් අපිට වෙලා තියෙන්නේ අර මුල සිදින. අපි ආපර අහිංසක දැන අමතක කරා. අමතක කෙරුවෝ ඉතින් ගහ අතුබර වුණොත් කඩා වෙනවා. ඉතින් ඒ කියන්නේ කොච්චර යහට දිනුනත් අර පටන් ගන්නකොට තිබුණු ආධුනික මනස අපි කොහොමද මේක පටන් ගත්තේ කියලා ඉතින් එහාට එන එන බාධාවක් හෝ හරිගෙන එකක් වෙන්න පුළුවන්. හැම එකදීම සප්පාය අසප්පාය බලන්න. සාර්ථක අසාර්ථක බව බලන්න. ගෝචර අගෝචරකම බලන්න. එහෙම නැත්නම් ඒ මාරුව වෙනකොට SMS දාන්න. slowly mindfully silently. එහෙම නැත්නම් අසම්මෝහ වැඩි වෙනවා. අලුත් කෘති ගණනාවෙන් ඉන්න තැන ලෙසුත් ඉති අන්න ඒකෙදි අද්ද මිනිස්සු දිහා බලනකොට තාම ඉපදිලාවත් නැත්තර මොනම බෙන්නුවත් රේඩියෝකේ ටෙලිවිෂන් එකේ ඇඩ්වර්ටයිස්මන්ට් එකේ කනවා කියන්නේ මේ අවුරුදු 40 මම බලන්න හිටියා මේ දින පච මෙච්චර කෙල වෙලා මෙච්චර ඇනිල හොට බිම ඇදලා තිබ්බේ මේ දින පචේ කනවා මොනම මතකයක් නැහැ. හරියට නිකන් මේක අඟහරුවකින් ආවා. හරියට නිකන් නැවෙන් බහලා ආවා වගේ ඔච්චර කියලා තියෙන මොනවාක් අත්තේපා. දේශපාලනේ බල. මේ බණ කියලා, කමටහන් කියලා උගන්නන පචටික උගන් බලන්නකොට ධර්මය ඇතුලේ විතරක්. එතත මේ බුද්ධ ආගම කියලා උගන්නන පචටික බලන්නකොට මේ ශාසනය ඇතුලේ විතරක්. මේ තරම් මිනිස්සු තෝගයක් එකට ඇදගෙනනවා. උදේ මිනිස්සු සලකන්නේ මොකක්වත් මේ රැල්ලට යනවා රැල්ලට අහුවෙලා ඇදගෙන යනවා. නමුත් ඒක මේ බුදුහාමුදුරු දේශනා කරපු ධර්ම නැතිකමක්වත් එහෙම නැත්නම් මේ මිනිස්සු මේක තේරුම් කරලා දෙන්න බැරිකමක්වත් නැහැ. ලේසියටත් පාසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසට කියන්න කරුණු තියෙන නැත්නම් අහතල තියෙන. ඕක තමයි ඇඩල් සයිකොලොජි කියන්නේ. වැඩිහිටියෙක් එක කතා කරොත් අක්ක බෙට්ටක් අයිගේ කතා කරන්න දෙන්නේ මොකද ඒගොල්ල දෙන්නේ නිදහසට කාරණාව කවදාව සතිය මේ වර්තමාන මොහොතට කියන කතාවක් නෑ අරක කරන්න තියෙනවා මේක කරන්න තියෙනවා අර වගේ කියන මේ වගේ කියන කියලා කියන එක නිසා ඔය කියපු ධම්මපද ගාථාව නම් මට මතක නෑ නමුත් ඒකම තමයි මම බොහොම ආස කරන මේ කීනේ තියෙන ධම්මාලෝක හැමතුරාගේ රේඩියෝ බණක් මම නිතර තියාගෙන අහනවා අසාරේ සාරමතිනෝ සාරේ චාකාර දස්සිනෝ තේ සාරං නාදි ගච්ඡන්ති මිච්ඡා සංකප්ප ගෝචරා අසාරදී සාරේ වශයෙන් දකින්නවන සාරේ සාරේ නොදකින්නවන හොඳට කවදාක සත්‍ය දකින්න හම්බෙන්නේ වැරදි සංකල්ප වැරදි චින්තන රටාව නිසා සාරේ සාරේ දස්සිනෝ
asari asara dasino ti sarang adi gacanti samma dhangkapu gochara. Jadi apa samma dhangkapu daya na cera baratila, anu ya na juga cera baratila, wesra baratila ini kerana apa? Igulo mono agarat, thaman hari barat ora ganna puluan, nanggatang anukraha kerana puluan nang sattiye je, sattiye khar dawat tapi itu pitu pan. Api sattiye itu pitu pan awa, sattya ke sampajanya kini ke danny, arti anarti danny ne, gochara gochare danny ne, sappaya sappaya danny, ini guru mencuan cuma kita guru talwacan juga dagerti nawa, YouTube hacki ruci. Orang berdak kerana anak itu Islam berani mereka mata watin orang mata YouTube ayutud dekir. Jadi mereka mata bincar sali dana dengar mata scholarship pernah dengar mata arah kedengar mereka dengar itu ada ini kini mata bahag perhati itu guna buku baca kuda diwen ganja. Ini tanpa sali orang kaya. Ini tanpa raja itu guna orang minyak itu lagu orang dia kerana. Ibu di mana kalau bayi lagi dia kuat satu jam berjalan ni waktu. Ini benua itu, barang ini kita mangga gaya ini udah YouTube dekira. Ini tanam itu ada dulu macam iskana mulut dah tu apa netta. Jadi manusia aniwara itu orang ni ayatu dia katakan lebar. YouTube ini lagi channel. Tapi ada keragangan guru anda barang ini arah ini naik tidak kan? No kalba dulu kan? No naik atang mulut deh. Jadi patang keragangan, tapi ada guru anda. Apabila mereka diorang ini sahaja gini, beni. Kerana beli nang YouTube, tapi macam hacki awak ni. Nanti naya ni, lagi parti saya tu lakukan. Yang mungkin kita kita ni YouTube tiennah hacki tiennah ikir, itu ruci ikim padangan. Tapi tam, kami tu dem padangan tu sahaja tu sih dah suap sahaja. Apa itu berarti kita embaran tu? Apa ini dah kerana embaran kau dah kau tapi YouTube itu embaran. Even if mata puluan di kita kebalan, advertisement di kita pun isai, baru kita dite ke. Hal baru kita meja kan? Ada kan nielah kamu tu? Iu, cuma tadi dah macam ruci dewi terakka. Mana yang kawat tiwa tampil? Mi YouTube hacki ruci kerana ana, thamang kerana desi ya tak suap kita hari. Dan sarwa jenwaan set belati ni kerana hemadeh mahari, na makanya untuk sangkalpe ati elma. Sare sare wasin daki, asare asare wasin daki. Aduh, ni tharang awulila jadi. Kiye na pacai. Tetapi me samaj madhi bising kiye na hembat dewa minisu kana. Irenne, mungkin yathar dia ada, prabandhi ada, atvichya ada, netang bitta madhi kila. Irenne, mungkin apa hita nitram agitam oleh ini, prabandha oleh ini. Apa itu husnul khatib? Pihaknya ada kehilangan, danne. Pihaknya ada nafsu kehilangan danne. Sakmani kita pas sakmani khatib. Pihaknya ada nafsu danne. Ika guru ringan, guru ringan. Apa orang yang kita bahagian untuk baturu bunuh anak. Baturu itu badan pilihan ada nafsu kehilangan. Baturu ringan apa orang ini? Usaha video baturu video itu tiba hari ini mana? Kita video itu falal ek video itu baturu tiba hari ini kita pisu ni. Taman itu ada ni pada. Di pada zaman ini. Kemak kan kita taman teri ni pakai, badan biri ni. Tu alat kita beri tangan kita taman teri ni pakai, tu alat hani pun orang tu. Ini kita punya specialist lah orang ni. Ini taran mana api? Ini hamba diri tu beri jantala tu orang ni. Ini mana tarik raga. Ini guna lagi ngahana misalnya, taman dia kiah balan ni. Jadi ngoi ada kamera alat kita taman ni kita kian dewi ni. Kamera alat sama ani, dawai lori ini he ni taman. Muka kiri awak sih tanya kan saya minyak ini dalam ambu hati ke kedudukan tertentu. Anik ini so kumang hilah hearing orang. Jadi ini, gambar madat ini ni madat ni juli. Waktu itu lu gambar rara ke gival tiket. Jadi gaya ni tiket megi ada ni belawa di ada gival itu kini kat. Boleh tu gival ni. Gambar rara biji madat bela kaya ganu aku. Biji mungkin ekpar illah, biji mungkin ekpar illah. Kita gini katto, gila kaya kan? Jadi, gianu manusia gaya tu le hal gar, no itu sebenarnya ayuah he, tuh tiri ni ekri kau. Biji mungkin kalau mata ke, oh balapan, ya ke mata ke nanti orang gila, amu dekah gar, naga lagi kau. Udah mata ke naya, udah berubah tu ini, ini balik, ni kerba,
හැබැයි අර පවට බර මනුෂයාට භවනා මධ්‍යස්ථානට ගියොත් කූඩල්ල කොටයක් උඩ තියපවා කූඩල්ල බීච් එකට ගියාවා ඉන්නම දැක් ඉතින් ඇත්තටම පෙර ඉඳලා ගෙනාතෝ ඉතින් එල්සා අපි එහෙම කියලා පස්සට දාන්න යන්න එපා අමතක කරන්න එපා අපි මේ දැනට උනත් මේ සුදු ඇඳ ගන්න අපිට හිතිච්ච හැටි අද මෙතෙන්ට එන්න හිතිච්ච හැටි මේ බණ අහන්න හිතිච්ච දි අසම්භයක් කියලා හිතන්න එපා ඔයි තාම අමාරුවෙන් අපි සපයාගත්ත දෙයක් ඒ අපි මෙතෙක් කල් ආපු පාරේ හුඟක් වැරදි මඟ හරලා ඇවිල්ලා තියෙනවා හැබැයි ඉතින් තව ඉස්සරහට කරන්න තියෙන හැම වෙලාවකදීම තමන්ගේ හෘදේ සාක්ෂි පරීක්ෂා කරන්න එකල කරන්න ඉස්සලා බලන්න මේකේ සාර්ථක අසාර්ථක බව. ගෝචර අගෝචර බව. සප්පාය අසප්පාය බව. වැරදි වුණාද තමයි. දන්නවනේ මමමයි වැඩිකාරය මම මෙච්චර විකල්ප තියෙදි මම මේක තේරුවා. ඒ කිසි දෝෂයක් නැහැ. වෙලා තියෙන්නේ අපි ළඟ බුක් කීපින් නැහැ. කිසිම දැනක අපි දන්නේ නැහැ මේක උනේ මොකද කියලා අපි හිතනවා මේ ආණ්ඩු හොඳ නිසා වුණා. වැස්ස නිසා වුණා. කැස්ස නිසා වුණා. ඉතින් අල්ලපු ගෙදමන්ස හුණියම් කරලා ඌව තමයි අපි කියන්නේ. මම බුදු දානසික සම්නික්කර අඩු කරලා පෙන්නනවා. බොය හැම දේටම වග කියන්නේ. ඒ බවවත් තේරෙන්න කොච්චර ලඟ වෙලා සතිය කොච්චර ලඟ වෙලා ආනපානි කොච්චර ලඟ වෙලා අප්‍රමාදේ වඩන්න ඕනේ දේවල් පේනවා. බාධාවේ ඉන්නේ කවදාකවත් අහම්බෙන්නේ. බාධාවයි ආනපානි දෙක ළඟ ළඟ තියෙද්දි අර මනමේ කුමාරි කුමාරයාට කොපුව දීලා වැද්දට කඩුව දුන්න කතාව අහලා තියෙනවද? අපි දෙන්නේ තේින්ම නැහැ. අර සූසක කලාවන් දන්න දිසාපාමෝක්කෙන් පළවෙනි තැන දිනාගත්ත කුමාරයාට තෑග්ගට තමයි මනමේ කුමාරි දුන්නේ. නම් කැලේ යනකොට ආපු වැද්දගේ අර අමන ගතිවලට මස්සද්දට ආදරේ කර කුමාරයාගේ තියෙන නම්බුකාරකමද කියන කඩුව තියාගෙන ඉන්නේ කොහොමද? මොන යාගා කඩියක් නැහැ. අපි ද්වන්ද සටනක් කරමු. කඩුව දෙන්නේ කාගේ අතට? මානමේ කුමාරිලා. ඒ අම්මන්ට කඩුව ඉල්ලනකොට දෙන්නේ මොකද්ද කොපුව? ඒ ටිකට පැද්දා අනිත් පැත්ත ගහන අර එතකොට ඩග්ගල කඩුව දෙනවා. පැද්දා හද සිස්. අමන කතියති මෙවැනි අඟනන් මවෙන් යන්නට කුමන සරණද කියලා ඇද්දත් අර වෙයි කරත්තිලෝ ගන්න. ඕකේ දවස අපිට භෞතික විද්‍යාව ගන්න භූගෝලෙ ගන්න සර් කියනවා. ඒ ඒ කරලා ඉල්ලන්න හදන වැද්ද මේ පරක්ටි මැටිපතෝත් ඵලයන් කියලා කියන දැන් මොකද කාරේ. ඉතින් ළඟ අඳනවලු ඉඳගෙන. වැන්දරේ කෙවිලා නෝ මේ යන්නන්නේ කියන. බලන්නකෝ මඩ වෙtti ජේ කුමාරයත් නැතුණා ආයුධ ටිකක් තොරගන් වෙන්න ගියා වැද්දත් මා වේලෙව්වා ඉතින් අහපුවා අඬපුවාම හම්බ වෙනවා නම් උඹට ඉල්ලලදී මාත් වෙන උඹත් එක්ක අඬන්න කියලා අඳුර ඉච්චයි අපිටත් කියලා වෙලා දිනේ මනමේ කුමාරට වෙච්ච එක තමයි මේ කඩුව දෙනවා වැද්දට ස්වාමි පුරුෂයාට කපුව දෙනවා ඉතින් බලන්න බුදු සාමිනේ බලන්න දරන්න වැ දුක අනේ මමයි පටාචාරා ඔබ සරණ සොයා ආවෙනි කියලා කිව්වා අපි තමයි බුදුහාමුදුරුව අපිට සරණ වෙයි කියලා නෑ බුදුහාමුදුරුව කියන ඔබ උඹ කරගත්ත නම් බලන්න. ඔය එකක්වත් අහඹුද නෑ. ඔක්කොම සම්පජඤ්ඤයක් ඇතුළු සිද්ධ වෙන්නේ. ඒ නිසා මහසී සයිද ස්වාමීන් වහන්සේ සඳහන් කරන අඩු ගාණ චිත්තක්ෂණ හතරක් තියෙනවා අපිට. ඕනේ වැරද්දක් වෙන්න ඉස්සලා දැනගන්න. චිත්තක්ෂණ හතරක් තියෙනවා. ඕනේ හරි දෙයක් වෙන්න ඉස්සලා දැනගන්න. ඉතින් අර චිත්තක්ෂණ කියන්නේ බොහොම පුංචි දෙයක්. බුදුජානනාථේ කියනවා ඒ නිසා පූර්ව නිමිත්ත බලන්න. විනදී නෙවෙයි පූර්ව නිමිත්ත බලන්න ඉර එන්නේ ඉස්සදාගෙන අරුණ දිහා බලන්න පුබ්බන්තේ බලන්න ඔය දෙක බලන්නේ නැතුව විචි දේවල් වලට අඬන්න ගියොත් අසාරේ සාරේ ගත්ත බුද්ධ ශාසනයක් නැති කාලෙ විචි දේවි විචේසා භාවනා කරන කෙනෙක් හිටන්ද එක චිත්තක්ෂණයක් සතිය පාත්‍රණයි කියලා කියන්නේ ඒ චිත්තක්ෂණේ මාර යුද්ධෙ දිනු ඒ චිත්තක්ෂණේ සක්විති යලි දුර යන්නේ බා ඔය දවස් කනන් සත්‍ය වඩනවා සුමාන කරන එක චිත්තක්ෂණයක් මෙතන ඉන්න ඔක්කොමල වගේ එක අත්දකලා තියෙනවා කියන විශ්වාසයෙන් මම මේ කතා කරන්නේ. නිසා චිත්තක්ෂණ වශයෙන් අපිට ශක්තිති රජ වෙන්න පුළුවන් නම් අපිට විනාඩියක් විනාඩි පහක් ආදි වශයෙන් මේක වඩා ගන්නයි මේ ඥාතකා ධර්ම දේශනාව කරන්නේ. ඒකයි බුදුරජාණන් කියන්නේ අනුකම්පාවත් වෙනවා මේක අත්සවන්න. අනුකම්පා කරන්නේ ඒගොල්ලන් කියන්නේ මේ සියලු දේ අතර
පුළු අන්න විනාඩිය දෙක තුන හතර පහ වශයෙන් මේ සතිය සමාදන් වෙන්න නිවේශණය කරන්න එකට බැහැගන්න ප්‍රතිෂ්ඨාපනය කරන්න එතකොට තමයි ඔය හරියේ හරි වශයෙන් දකින්න එකයි වැරදිදී වැරදි වශයෙන් දකින්න එකයි ලේසෙට තේරෙයි මනාපමනාප කියන වචන අපි කරන හැම වැඩකදීම අපි මනාපමනාප දෙක තියෙනවා එහෙනම් ගෝපක් එහෙනම් කර්ම රැස්වීම එහෙනම් සංසාරේ යන්න ඒක කරන දේවල් විශ්ේ මධ්‍යන ප්‍රතිපදාව නොසැලෙන බව අෂ්ට ලෝක ධර්මේ කම්පාන වෙන බව මනාපමනාප නැතුව මේ දේ කරන්න නම් ඉතින් අර මූලික ආර්ය ඥාන තේරුම් අරගන්න ඕනේ තේරුම් ගත්තට පස්සේ එන හැම චිත්තක්ෂණයක්ම නිශ්චය කරන සුළුයි ක්‍රිටිකල් වැදගත් මේක අමතක කරලා කවුරු හරි කරලා දෙයි කියලා හෝ නැත්නම් මල් පූජා කරලා මේක කරන්න පුළුවන් වෙයි කියලා හෝ දාන දීලා මේක කරන්න පුළුවන් වෙයි කියලා හිතනවනම් ඒක ඉතින් මොකද්ද රැවටිලා කමක් නැහැ මල් පූජා කරන සතිය කර දාන දෙන කොට සතිය කර එතකොට අපිට තේරෙයි හැම චිත්තක්ෂණයකම අපි මල් මාලයකට මල් ලඟනන්නා වාගේ මේක එකතු කරගෙන යන්නේ අන්‍යකදී මේ සම්පජන්ණ කියන වචනේ තේරුම් ගන්න බුදුරජාණන්සේ දේශනා කරනවා සති සම්පජඤ්ඤ දෙක තියෙනවා නම් සති සම්පජඤ්ඤ දෙක තියෙනවා නම් ඒ කිනාට බයලජ්ජාව තියෙනවා සති සම්පජඤ්ඤ දෙක නැත්නම් බයලජ්ජාව හටගන්න ඕනේ මූලික ලක්ෂණයක්වත් යාළඟ නැහැ ඒකයි අද මේ අසමජ්ජාති ලෝකයක් හැදිලා තියෙන්නේ නමුත් සති සම්පජඤ්ඤ කරන කෙනාට කවුරු බයලජ්ජ නැතුණත් ප්‍රශ්නයක් නැහැ තමයි ආරසාව තියෙනවා බුද්ධ ආරසාව තියෙනවා ධර්මය රසාව තියෙනවා සංඝය රසාව තියෙනවා බැලද්ද දෙක නිසා සීල රසාව තියෙනවා මේ සීල දිනාට මේ ධර්ම දේශනාව ඒ තමන් කරගෙන යන සත්‍යාව ධෛර්යයෙන් යුක්තව ශ්‍රද්ධාවෙන් යුක්තව කරගෙන යන්න හේතු වාසනා වේවා කියලා මම නියඳ වෙනවා මම අපේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ ඉල්ලා සිටිනවා අනුමෝදනා කරන්න කියලා හේමන්තත් සූදානම්ද දන්නේ ස්වාමීන් වහන්සේ අද ධර්මදේශනාව අවසානයේ එක පුණ්‍යානුමෝදනාවක් තියෙනවා ලැබිලා අපේ කේ කරුණාදාස මහත්මයා මිය ගිහිල්ලා අදට හරියට වසරක් වෙනවා. ඉතින් කරුණාදාස මහත්මයා කියන්නේ මිත්‍රිගල නිස්සරණවන දායක සභාවේ හිටපු ලේකම්වරයෙක් විදිහට අවුරුදු 5කටත් වැඩි කාලයක් කටයුතු කරපු අපේ දායක මහත්මයෙක්. අපි සිහි කළ යුතුයි මේ මොහොතේ එතුමාගේ දියණිය තමයි අපේ සතිපාසලේ බණ්ඩාගාරික තිරිණි. ඉතින් ඒ පියාගේ වියෝවෙන් වසරක් පිරෙන අද මේ කරන ලද විශේෂ ධර්මදේශනාව ඥාතීන් වෙනුවෙන් කරපු විශේෂ ධර්මදේශනාවෙන් ජනිත වූ සියලු පින් අපි එතුමාටත් එතුමා ප්‍රධාන කොට නිස්සරණ වනයේ සතිපාසලේ මේ සෑම දිනාටම සම්බන්ධ තම තමන්ගේ නමින් මියපරලව ගිය සියලුම ඥාතීන්ට අනුමෝදන් කරමු සාදු කියලා. විශ්වාසමින් වහන්සේට පුළුවන් මේ පින් අනුමෝදන් කරන්න ඉතුරු සඳහන් ටික කරලා ස්වාමීන් වහන්සේ අවසරයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සියලු ස්වාමීන් වහන්සේලාගේ අවසරයි ශ්‍රද්ධාවන්ත පින්තුනි අපි අද ගාන වැඩසටහන සිද්ධ වෙච්ච දවසේ එතකොට අද ඥානකා දේශනාවත් යෙදිලා තිබෙන නිසා ඒ ධර්ම දේශනාව ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ විසින් සිද්ධ කරා. ඉතින් බලාපොරොත්තු වෙන්නේ ලොකු ස්වාමීන් වහන්සේගේ මිය පරලෝකීය ඒ පින්වත් මව්දෙමව්පියන් ඒ වගේම සහෝදරයන් තිදෙනා ඇතුළු සියලු දෙනාටම පින් අනුමෝදන් කරන්න. ඉතින් ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේගේ මව්පිය දෙපළ ඒ වගේම සහෝදරවරු තුන් දෙනාත් ඒ වගේම මාගේ මෞතුමියනුත් ඒ වගේම තිලිනිගේ ඒ පින්වත් පියතුමා ඒ වගේම අපේ බන්දුල මහත්මාගේ පින්වත් පියතුමා ඇතුළු මේ පින්වත් සෑම සියලු දෙනා නමිනුත් මිය පරලෝකයේ සියලුම ඥාති වර්ගය සිහිපත් කරගෙන අපි අප නමින් මිය පරලෝකයේ අපගේ සියලුම ඥාතීන් අපි රැස් කරගත්ත මේ උදාර පුණ්‍ය ශක්තියින් සතුටින් ඉන්නා තැනක ඉඳලා අනුමෝදන් වෙත්වා ඒ අයගේ සංසාර ගමන සූපත් වෙත්වා ඉක්මනින්ම සසර දුකින් නිදහස් වෙලා නිවන් දකින්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දවසේ වැඩසටහනේ දාන දායකත්වය ගයාන් කිල්තේ උදේ
ශීලයේ දානතාවය පැත්තේ ගයන් ජයසේකර මහත්මයා විසින් සිද්ධ කරලා තියෙනවා. මේ මහතාගේ පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරගෙන ඒ වගේම දානදායකත්වය ලබාගත් සියලු දෙනාටත් ඒ සඳහා නන්වරින් උදව් උපකාර කරපු සියලු දෙනාටත් මේ උදාර පුණ්‍ය ශක්තිය ධර්ම අවබෝධයට පිහිටක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වැඩසටහන් සාර්ථක කරගෙන යාමට උදව් උපකාර කරන සියලු දෙනාටත් මේ පුණ්‍ය භූමියේ ඉදිවන ගොඩනැගිලි සඳහා නොඑක ආකාරයෙන් ආධාර උපකාර කරන සියලු දෙනාටත් උතුම් නිවනේ අනන්ත රැකවරණයේ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පුණ්‍ය භූමිය පූජා කරපු පින්වත් සීලවති හෙට්ටිආරච්චි මෞතුමියට පින් අනුමෝදන් කිරීම බලාපොරොත්තු වෙනවා. අපි රැස් කරගත් උදාර පුණ්‍ය ශක්තිය දෙවියන් සහිත සියලු ලෝක සත්ත්වයාටත් මළගිය අපගේ ඥාතීන්ටත් මුදිතා ශීර්ෂයෙන් අනුමෝදනාව සිද්ධ කරමු. ආකාශත්තා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශත්තා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශත්තා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදා සම්බන්තු සබ්බ සම්පත්ති. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදා සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමු සතං සමාදමු හෝතු යාව නිබ්බානය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමු සතං සමාදමු හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේ මාමේ බාල සමාදමු සතං සමාදමු හෝතු යාව නිබ්බාන පත්තිය. සාදු සාදු සාදු.